ඇත්තටම අද වීඩියෝෙන් මම ඔයාලා ගාවට අරන් ආවේ මේ King Kong සත්වයා ගැන සහ ගෝරිල්ලා කෙබඳු සත්වෙක්ද කියන එක ගැන ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් මගේ මේ වීඩියෝව අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මේ King Kong යනු චිත්‍රපට සඳහා නිර්මාණය කළ ත්‍රිමාණ සත්වෙක් බව ඔබ දන්නවාද? මෙහිදී සත්‍ය වශයෙන්ම ජීවත් වන ගෝරිල්ලාගේ ස්වරූපයට සමාන රූපයක් දක්වන නිසා මේ ත්‍රිමාණ සජීවීකරණ සත්වයා ඉතාමත් ජනප්‍රියට පත්ව තිබෙනවා. ඉතින් කොහොම වුණත් King Kong සත්වයා මුලින්ම චිත්‍රපට කරලියට එන්නේ 1933 දී. මෙම චිත්‍රපටය අති සාර්ථක භාවයට පත්ව තිබෙනවා. ඉතින් චිත්‍රපටකරුවා තමාගේ වාසියට මෙය හරවා ගන්නේ විවිධ කතා තේමාවන් ඔස්සේ චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹී තිබෙනවා. ඒ නිර්මාණානුව චිත්‍රපට අතර 1962 දී King Kongට ඉදිරිව Godzilla චිත්‍රපටයද 1966 දී King Kong Showද 1967 දී King Kong Express ලෙසද චිත්‍රපට මෙහිවිලා තියෙනවා. තවද ළඟදීම නැවතත් ඔයාලට King Kong බලා ගන්න පුළුවන් වෙනවා. ඒ King Kong vs Godzilla. ඒ 2021 මාර්තු මාසයේ නියමිත මේ චිත්‍රපටයෙන් ඔයාලට Godzilla චරිතය දැක ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ගෝරිල්ලන් කියන්නේ කිනම් ආකාරයේ සත්ව විශේෂයක්ද කියලා. ඇත්තටම කියනවා නම් ඔවුන් ඉතාම අහිංසක සත්ව විශේෂයක්. මේ ගෝරිල්ලන් මිනිසාටද නෑකම් දක්වනවා. චිම්පන්සියන් සහ බොනෝබොස් සත්වයින්ට පසුව ළඟම DNA ඥාතිකමක් දක්වන සත්වයින් ලෙස ගෝරිල්ලන් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ගෝරිල්ලන් ජීවත් වන ප්‍රදේශ ලෙස මධ්‍යම උපසහාරා අප්‍රිකාවේ වනාන්තර දක්වන්න පුළුවන්. ඔවුන් බරපතල ලෙස වඳ වියාමේ තර්ජනයට ලක්ව සිටින සත්විශේෂයක් ලෙස ගැනෙනවා. ඔවුන් ඉතා කම්මැලි සත්විශේෂයක් වන අතර එමෙන්ම ඔවුන් ශාකාහාර මත යැපෙන අතර ඔවුන්ගේ ජලය පානය කිරීම ඉතාම අඩු බව සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ අපූර්ව සත්වයින් තවත් වසර කිහිපයකින් මේ මිහිමතින් වඳ වියාම අප සැමගේම කනගාටුවට කරුණක්. ඉතින් අනාගත ලෝකයාට මේ ගෝරිල්ලන් දැකීමට නොහැකි වනු ඇත. ඇත්තටම ගෝරිල්ලා සහ King Kong අතර තිබෙන්නේ රූපේ සම්බන්ධකමක් පමණි. අපේ සිත් සතන් තුළ පවතින චිත්‍රය සැබෑවක් නොවේ. ඉතින් ඔයාලටත් මේ වගේ පුදුම දේවල් වගේම මොනුසුම් ගොසිප්ස් ඉක්මනටම දැනගන්න අවශ්‍ය නම් අපේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා මතක ඇතුව බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලා ළඟටම නොටිෆිකේෂන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එනොත් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.